බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරු වනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාත්. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. අසපුවේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම පිණිස පැමිණි පින්වත් මෑණියන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කරලා දෙව්මිනිස් ලෝකයට අමාවැසි වස්සවල ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා මේ එන වෙසක් පෝයට වසර 2561ක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ 2561 වෙනි ශ්‍රී බුද්ධ වර්ෂයේ ලබන උතුම් මොහොත, ඒ සම්බුදු තෙමගුලේ උතුම් ආශ්චර්ය දකිමින්, ඒ ආශ්චර්ය බලමින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණක් ලබා ගැනීම පිණිසයි අපි කවුරුත් මේ උත්සාහ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීම අතිශයින්ම දුෂ්කර වූ, අතිශයින්ම දුර්ලභ වූ සිදුවීමක්. අපි දන්න අපගේ භාග්‍යතුන් වහන්සේ සාරා අසංකීය කල්ප ලක්ෂයක් පුරාවට දස පාරමිතා සම්පූර්ණ කළ උතුම් සම්බුද්ධත්වයේ පිණිස. එතකොට මේ ලෝක ධාතුවේම ඉඳපු පින්වන්තම සම්බුදු කෙනෙක් බවට පත්වීමට පුණ්‍ය ධර්මයන් රැස් කරපු උත්තමෙක්, ඒ වගේ පිනක් තිබිලත් අපගේ භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වීම ලෙහෙසි දෙයක් උනේ නැහැ. මේ ජීවිතේ මනුස්ස ලෝකෙ උපදිනකොට දෙවියන්ගේ බඹුන්ගේ ආරාධනාවෙන් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම පිණිසමයි කියලා මව කුසේ පිළිසිඳගත්තේ. ඒ සඳහා උන්වහන්සේ මව කුසේ පිළිසිඳගත් දවසින්ද දෙවියන්ගේ බඹුන්ගේ
ආරක්ෂාවත් උපකාරයත් තිබුණා. නමුත් උන්වහන්සේ සම්බුද්ධත්වයේ කරා යන ජීවිතය ලබාගෙන අවුරුදු 29 දී ගිහි ජීවිතයේ අත්හැරලා ඒ උතුම් නිවන සොයාගෙන යන ගමන ලිහිසි දෙයක් උනේ නැහැ. අවුරුදු 6ක් පුරාවට අප්‍රමාණ දුක් විඳා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ උතුම් බුද්ධ දේශනාවක් වන මහා සීහනාද සූත්‍රය තියෙනවා. උන්වහන්සේ එක දවසට මුංගැටේ එක තරම් ප්‍රමාණයේ ආහාර ටිකක් අනුභව කරලා ඉඳලා තියෙනවා. ආහාර ගැනීම කොච්චර අත්හැරියද කියන්නේ. උන්වහන්සේගේ මේ ශරීරයේ තිබුණු ලේ මස් වියලිලා ගියා. ඇටයි නහරයි සමයි ඉතුරු වුණේ. ඇස් දෙක උන්වහන්සේගේ මේ ඇතුළටම ගියා. හරියට ගැඹුරු ළිඳක ලාවට පේන දිය ටිකක් වගේ. උන්වහන්සේගේ මේ අත්පා කෙට්ටු වුණා කළුවැල් පුරුක් වගේ. උන්වහන්සේගේ ඉලෑට කූඩුව පෑදුනා හෙවිලි නොකරපු වහලයක පරාල ටිකක් තියනා වගේ. උන්වහන්සේගේ කුස ස්පර්ශ කරන්න උත්සාහ කරනකොට ස්පර්ශ වෙන්නේ කොඳු වැටපේලිය. ඒ තරම් කැපකිරීමක් කළා. අතීතේවත් අනාගතේවත් එහෙම කැපකිරීමක් කරන කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වෙන්නේ නැහැ. නමුත් සම්බුද්ධත්වයට වැඩපිළිවෙල එය නොවේ. උන්වහන්සේට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. දෙවියන් පවා රැවටුණා ඒ විදිහට ඉන්නකොට මේ තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය කියලා. කිසිම කෙනෙක් හිටියේ නැහැ ඔය කරන උත්සාහය වැරදි දෙයක් කියලා කියන්නේ. හැබැයි උත්සාහය අත්හරිනකොට උන්වහන්සේ වෙනුවෙන්ම ගිහි ජීවිතය අත්හැරපු පස්වග තාපසවරු උන්වහන්සේ අත්හැරලා ගියා. උන්වහන්සේට ඉතුරු වුණේ සසරේ රැස් කරගත්ත පාරමිතා බලයෙන් පිරුණු පුණ්‍ය ආශ්චර්ය. උන්වහන්සේම තේරුම් අරගෙන අත්තකිල මතානුයෝගයේ අත්හැරියා. ටිකෙන් ටික ආහාර අරගෙන ශරීරය ටිකක් ශක්තිමත් කරගෙන උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ ඒ වජිරාසනය මත වැඩ සිටියේ වජ්‍රමි අදිෂ්ඨානයකි. උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තේ මේ ශරීරේ ලේමස් වියලේවා සමයි යටයි නහරයි ඉතුරු වුණොත් ඉතුරු වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමී යම් නිවනක් සාක්ෂාත් කළ යුතුද ඒ නිවන සාක්ෂාත් කරවල මිසක් මම මේ ආසනේ නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. එකට කියන වජ්‍රමය අදිෂ්ඨානය කිය. ඒ නිසාම මේ උන්වහන්සේ වැඩ සිටි ආසනයට කියනවා වජ්‍ර ආසනය කියලා. හැබැයි ඒ විදිහ අදිෂ්ඨානය ගත්තට උන්වහන්සේට ඒ ආශ්චර්ය දකින්න දසදහසක් ලෝක ධාතුවල දෙවියන් බඹුන් පිරිවරා ගත්තා. නමුත් ඒ සියලු දෙවියන් බඹුන් බයට පත් කරමින්
තැති ගන්වමින් පලායෑමට සලස්වමින් මේ ලෝකයටම අධිපති බව පවත්වන මාරයා පැමිණුණේ. සාමාන්‍ය සතුරෙක් ඉස්සරහින් එනකොට මූණ දෙන්න ලේසිනේ. හැබැයි මාරයාවේ ඉස්සරහින් නෙමේ, පිටුපසින් ආවේ. ඒ එනකොට නිකම්ම ආවිත් නැහැ. දස මාර සෙනගකින් පිරිවරාගනාවේ, බිම්බරක් දස මාර සේන. හැම කෙනා ළඟම ආයුධ, හැම කෙනාගේම සහයෝගි තිබුණේ මාරයට. උන්වහන්සේ අත්හැරල සම්බුද්ධත්වයේ ආශ්චර්ය බලන්න පැමිණුණු දෙවියන් බමුණ පලා ගිය. රැස් කරගත්ත පාරමිතා බලයේ බලවත් වුණා. ඒ වෙලාවේ මාරයා දසවිධ වර්ෂාවක් කෙවලා තියෙනවා. කුණු ගඳ ගහන මැටි අරගෙන බෝසතාණන් වහන්සේට එතනින් එලවන්න පහර දුන්නා. ඒ හැම දෙයක්ම සුවඳ සඳුන් චූර්ණයක් වගේ උන්වහන්සේ ඉස්සරහා තැම්පත් වුණේ. ළඟ තිබුණු ඔක්කොම ඊතල අරගෙන ඒ මාර සෙනගම උන්වහන්සේ දිසාවට එල්ල කරලා එක මොහොතේ මුදා හැරිය. වැහි බින්දු වැටෙනා වගේ ඊතල ඇවිල උන්වහන්සේ ඉදිරියේ මල් බවට පත් වෙලා පතිත වුණේ. මහා ගිනි ජාලාවක් ගත්ති නිරයේ. නිරයෙන් ගින්දර අරගෙන ඒ ගිනි ජාලා එවනකොට ඒ ප්‍රදේශම ගිනි දැල් වලින් වෙල්ල ගියා මේ අහස් තලයේ දක්වා. පින්නත්නි, සම්බුදුරජාන් වහන්සේගේ ආශ්චර්ය හරි පුදුමයි. ඒ බෝධීන් වහන්සේගේ පත්‍රයකටවත් හානියක් වුණේ නැහැ. අවසානෙට තමන් ළඟ තිබුණු ආයුධේ හිමාල පර්වතයේ දෙකට පලන්න පුළුවන් ආයුධයෙන් මුළු වෙරම යොමු කරලා පහර දෙනකොට අහස පාවෙල ඇවිල්ලා ලස්සන මල් වියනක් ඇටියට භාග්‍යතුන් වහන්සේට ඉහලින් වැඩ හිටිය. අවසානෙට කිව්වා, ශ්‍රමණේ ඔතනින් බැහැර වෙන, ඔතන අයිති මටයි කිය. කවුද සාක්ෂි කියලා හෙව්වා. මුළු මාර සෙනගම බෝසතාන් වහන්සේට අයිති නැහැ, මාරයටයි අයිති කියලා සාක්ෂි දෙන්න මහා හඬක් නැගුවා. බෝසතාණන් වහන්සේ කියන්නේ, මටයි මෙතන අයිති. මාරය හව කවුද සාක්ෂි කියන. ඒ වෙලාවේ සාක්ෂි දෙන්න කවුරුත් නැහැ. හැබැයි උන්වහන්සේ කරපු කැපකිරීම දන්නවා. උන්වහන්සේ පොළව ස්පර්ශ කරලා මහ පොළවට කිව්වා, දැන් සාක්ෂි දෙන්න මෙතනයි ති මටයි කියලා. ඒ වෙලාවේ පින්වත්නි, මේ මහ පොළව සෙල්ලුණා. මාරයා එතාගේ බිමට වැටෙන මාර සේනාව පලා ගියා. මුළු පරිසරයම සිසිල්ලුණා. මුළු පරිසරයම සාන්ත වුණා. දෙවියන් බඹුන් නැවතත් වජිරාසන භූමියට පැමිණුණා. උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ ආශ්චර්ය බලන්න. උන්වහන්සේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ලබා ගත්තා. උන්වහන්සේ හොඳට හිත සමාධිමත් කරගෙන රෑ පළමු යාමේදී මේ සත්වයන් සසර පුරාවට එන ගමන දකින්න පුබ්බේ නිවාසානුස්සති ඥානෙ
ලබා ගත්තා. රෑ මධ්‍යම යාමේදී උන්වහන්සේ සත්වයන් කර්මානුරූපව චුත වෙන හැටිත් උපදින හැටිත් දකින්න චුතූපපාත ඥානය ලබා ගත්තා. උන්වහන්සේ පාන්දර යාමේ සියලු ආශ්‍රවයන් ශේ කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පින්වත්නි, අපි කවුරුත් ආදරයෙන් සරණ ගියේ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට එකම පිළිසරණ. ඒ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට එකම ආරක්ෂාව, එකම රැකවරණය, එකම සැනසිල්ල. ඒ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය පිණිස තමන්ගේ ජීවිතයේ තමන්ගේ නුවණ මෙහෙයවපු ආකාරයට කියන්නේ හේතුඵල දහම අවබෝධ කරගත්තා කියලා. අපි අද ඉගෙන ගන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වීම පිණිස තමන්ගේ නුවණ මෙහෙයවපු විදිය ඇතුළත්, උතුම් දේශන ඇතුළත්, සංයුක්ත නිකායට අයත් අභිසමයේ සංයුක්තිය. පින්වත්නි, ඒ බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පාන්දරයාමි සම්බුද්ධත්වයට පත් වුණේ. සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ හිමම නිරෝධ සමාපත්තියට සමවැදුණා. දවස් 7ක් යනකන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් එකම පළගින් තමයි වැඩ හිටියේ. උන්වහන්සේ ඒ විදිහට දවස් 7ක් එකම විදිහට ඒ පළගින් වැඩ ඉඳලා දවස් 7 ඉක්මවා ගියාට පස්සේ සමාධි නිරෝධ සමාපත්තිය නැගී හිටියා. නැගී ඉඳලා උන්වහන්සේ එදා සම්බුද්ධත්වයට පත් වෙලා දවස් 7යි. නිරෝධ සමාපත්තියට සමවැදුනාම කිසිම විතක්ක ਵਿਚාර මානසිකාර සංඥා වේදනා මොකුත් නැහැ. සම්බුද්ධත්වයට පත් වෙලා දවස් 7කින් නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳපු අපගේ භාග්‍යතුන් වහන්සේ එදා රාත්‍රී ප්‍රථම යාමේ, ඒ කියන්නේ රාත්‍රී 10ත් 12ත් වගේ අතර කාලේ උන්වහන්සේ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් නුවණින් විමසුවා. අනුලෝම වශයෙන් විමසනවා කියන්නේ පින්වත්නි, හටගන්න ආකාරය. ඉති ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්හි මෙය වේවි, මේ උපදින විට මෙය උපදී. ඒ කොහොමද? අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත, අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. නාසි අවබෝධ කරගත් පටිසෝපාදේ මේ ආකාරයෙන් අවිද්‍යා පච්චයා සංකාර, සංකාර පච්චයා විඥාන, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලහයතන, සලහයතන පච්චයා ස්පස්ස, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. මේ විදියටයි මේ දුක් රැසම හටගන්නේ කියලා
උන්වහන්සේ අනුලෝම වශයෙන් මේ සසර පිණිස දුක සකස් වෙන හැටි හොඳට නුවණින් නිමස විමස බැලුවා. ඒ විමස විමසා බලනකොට මෙහෙමයි දුක හටගන්නේ කියලා උන්වහන්සේ තමා තුළ ඇතිවෙච්චි අවබෝධයත් එක්ක සංසිඳීමේ යුක්තව මහා ප්‍රීතියක් හටගත්තා. ඒ ප්‍රීතිය උන්වහන්සේගේ ජීවිතේ පුරා පැතිරී ගියා. ඒ ප්‍රීතිය පැතිරී යනකොට උන්වහන්සේගේ හදමඩලේ උතුම් දහම් කරුණක් ඉබේම පැන නැංගා. ඒ පැන නගින දහම් කරුණට කියනවා ප්‍රීති වාක්‍යයට කියනවා උදාන කියලා. උන්වහන්සේගේ හිතේ ඇති පළවෙනි උදානිය යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්භා යතෝ පජානාති සහේතු ධම්මන්ති. උන්වහන්සේට ඇති වෙනවා මෙහෙම අදහසක්, ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස, සියලු කෙලෙස් තවන වීරිය තියෙන ඔහුට ඒ වීරියවන්ත කෙනා ජායතෝ ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණ උත්තමයාට යම් වෙලාවක යදා හවේ පාතු භවಂತಿ ධම්මා යම් වෙලාවක බෝධිපාක්ෂික ධර්මයන් තමා තුළ ඇති වෙනවා, තමා තුළ තියෙන බව දකිනවා. යතෝ පජානාති සහෝතු ධම්මං, මේ හේතුඵල ධහම මේ අතාරිතය හොදට දකිනකොට අතස්ස කංකා වපයන්ති සබ්බන්, ඔහු තුළ තිබුණු සියලු සැක නැතිවෙන යනවා. ඒ තුළින්මයි මේ හේතුඵල ධර්මයේ යථාර්ථය අවබෝධ වෙන්නේ කියලා මේ උදානය පහළ කළා. උන්වහන්සේ රාත්‍රී දෙවනියාමි, ඒ කියන්නේ රාත්‍රී 10ත් 12ත් අතර ප්‍රථම යාමේ දෙවන යාමේ 12ත් පාන්දර දෙකත් වගේ කාලේ පටිච්චසමුප්පාදේ පටිලෝම වශයෙන් නිරුද්ධ වන ආකාරය විමසුවා. අවිද්‍යාව ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙනවා. විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්මි සියල්ලම නිරුද්ධ වෙනවා කියලා උන්වහන්සේ පටිසමුප්පාදේ නිරෝධය හොඳට විමසි විමසි බැලුවා. එතකොටත් උන්වහන්සේගේ ශරීරේ ප්‍රීතියෙන් පිනා ගියා. උන්වහන්සේගේ මනස බොහෝ සොම්නසටපත් වුණා. ප්‍රීතිමත් බවට පත් වෙනකොට උන්වහන්සේට නැවතත් උදානයක් පහළ වෙනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ කයම් පච්චයානං අවේති. උන්වහන්සේට ඇති වෙනවා මෙහෙම අදහසක්, ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තියෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉදින්නේ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධිපාක්ෂික ධර්මයන් තමා තුළ ඇති වෙනවා නම් ඒ තුලින්මයි මේ හේතුඵල ඔහුට තිබුණු සැක නැති වෙලා යනවා, දුර වෙලා යනවා.
ඒ තුලින්මයි මේ හේතුඵල ධර්මයේ ක්ෂය වීම අවබෝධ වෙන්නේ. උනාස හේතුඵල ධම ඉක්මවා ගියා. ක්ෂය කරලා දැම්මා. නිවන සාක්ෂාත් කළා. උන්වහන්සේ පාන්දර යාමේ, රාත්‍රී පච්චිම යාමේ, පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හොඳට විමස විමසා බැලුවා. එතකොට පටිච්ච සමුප්පාදේ හට ගැනීම අවිද්‍යා පත්‍ය සංඛාරාදී වශයෙන්ුත් ඒ අවිද්‍යාව මිතිරි නැතුව නොවැල්මින් නිරුද්ධ වෙන ආකාරයත් දකින්කොට උන්වහන්සේ තුල නැවතත් ප්‍රීතියෙන් පිනා ගියා. ප්‍රීතියෙන් පිනා ගිය අප භාග්‍යතුන් වහන්සේ රාත්‍රී පස්චිම යාමේ ඒ බෝධීන් වහන්සේගේ යට වජිරාසනේ මත වැඩ ඉදිමින් මේ තුන්වෙනි උදානියත් පහළ කළා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන්ති ටතිමාරසේනං සුරයෝ සුරියෝව ඕභාසේ මන්තලික්ඛේ. උන්වහන්සේට උදානයක් පහළ වෙනවා පාන්දර යාමේ. අරුණ උදා වීගෙන එනකොට නැගෙනහිරින් හිරු මඩල අහස් තලේ පායාගෙන එනකොට උන්වහන්සේට ඇති වෙන මෙහෙම අදහසක්. ඔහුට සියලු කෙලෙස් තවන වීරිය තියෙනවා. ඔහු ධ්‍යාන වඩනවා. ඉතින් ඒ අරහත් බ්‍රාහ්මණයාට යම් වෙලාවක බෝධිපාක්ෂික ධර්මය තමා තුල ඇති වෙනවා නම් ඒ මොහොතේ අහස් කුස බබලන හිරු මඩල වගේ මේ මාර සේනාව කම්පා කරමින් වැඩ ඉන්නවා. පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේගේ තේජස මේ හිරු මඩලේ තියෙන තේජසට වැඩිය සිය දහස් ගුණයකින් වැඩි. මේ හිරු මඩලට පුළුවන්නේ මේ ලෝකෙන් හරි අඩයි ආලෝකමත් කරන්න මේ පෘථිවි තලයේ. නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුරේ මේ තල ඇටේක ප්‍රමාණයෙන් රැස්සෙන විහිදෙන ඒ සම්බුදු රශ්මිය තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවම ආලෝකමත් කරන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රී දෙකේම මේ තුන් ලෝකයේම ආලෝකමත් කරමින් වැඩ සිටියේ. පින්වත්නි, ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අසිරිමත් සම්බුද්ධත්වයේ ලබාගෙන ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් ඒ ධර්මය අවබෝධ කරගැනීම පිණිස දේශනා කළා. අභිසමය සංයුක්තය කියලා කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ. දැන් අපි කිව්වා මුලින් මතකද ඔබට මේ සත්‍යයන් සසරේ සැරිසරාගෙන ආපු ආකාරය දකින නුවණ උන්වහන්සේට ඇති වුණා. ඒකට කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊළඟට උන්වහන්සේට ඇති වුණ නුවණට කියන්නේ චුතූපපාත ඥානෙ. ඒ කියන්නේ අපේ මේ ජීවිතේ පවතින්නේ කරුණු තුනකින් යුක්තවයි. ආවුෂයයි, උණුසුමයි, විඥානයයි. අපි හැම කෙනාටම සසර රැස් කරගත්ත කර්මානුරූපව ආවුෂ ප්‍රමාණයක් තියෙනවා. හැම කෙනාටම එකම විදිහට නෙවෙයි තියෙන එක, වෙනස් එක එක්කෙනාට ආවුෂ. ඊළඟට කියන ඒ ආවුෂත් එක්කම අපේ මේ ජීවිතය තුළ රසණේ තියෙනවා, උණුසුම. ඔය ආවුෂයි උණුසුමයි එක්ක විඥානය මේ ශරීරයේ බැසගෙන පවතිනවා. යම් වෙලාවක මේ ශරීරයෙන් ආවුෂ ඉවර වෙලා යනවා. එතකොට උණුසුම නැතුව යනවා. විඥානේ චුත වෙනවා. අපිට ආවුෂ උණුසුම නැති වෙලා යන හැටි පේනවා.
විඤ්ඤාණය චුත වෙන හැටි පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දෙවනි යාමයේ ඇති කරගත්ත චුතූපපාත ඥානෙ මේ චුත වෙන විඤ්ඤාණය දැක්කා. ඒ චුත වෙන විඤ්ඤාණය නැවත උපදින තැනත් දැක්කා. යත කම්මූපගතේ සත්‍යේ චවමානි උප්පජ්ජමානි, මේ සත්‍යයන් චුත වෙන හැටිත් උපදින හැටිත් උන්වහන්සේ දැක්කා. කොහොමද මේ සත්‍යයන් කායන දුච්චරිතං චරිත්වා, කායෙන් දුස්චරිතේ යෙදිලා, වචනෙන් දුස්චරිතේ යෙදිලා, මනසින් දුස්චරිතේ යෙදිලා, මිච්ඡා දිට්ඨිකා මිත්‍යා දෘෂ්ටික විඳලා, මිත්‍යා දිට්ඨික කම්ම සමාදාන, මිත්‍යා දෘෂ්ටික දේවල් සමාදම් වෙලා ඉඳලා, අරියාණං උපවාදක උතුම් ගුණධර්ම ආර්යයන් වහන්සේලාට ගරහලා නිඳා කරලා, කායස්ස බේදා පරම් මරණ, කය බිඳිලා මරණින් මත්තේ අපායන් දුගතෙන් විනිපාතං උපපජ්ජති, අපායනම් වූ දුගතිය නම් වූ විනිපාත නිරේ ගිහිල්ලා උපදිනවා. කයෙන් වචනේ මනසින් සුචරිතේ පුරුදු කරලා සම්මා දිට්ඨිකා සම්‍යක් දෘෂ්ටියේ යුක්ත විඳලා, සම්‍යක් දෘෂ්ටික දේවල් සමාදම් වෙලා, උතුම් ගුණධරණ අයට නින්දා නොකර ඉඳලා, එයාලා මරණින් මත්තේ සුගතියේ ඉපදෙන හැටි දැක්කා. එච්චර උන්වහන්සේ දැක්කේ සුගති ලෝකවල, දුගති ලෝකවල මේ සත්‍යයන් කර්මානුරූපව උපදෙන හැටි දැක්කා. එතකොට ඉපදෙන ජීවිතය තුළ උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී මේ දුක් ගොඩක් තියෙන්නේ. දැන් ඉපදිච්ච කෙනා ටිකෙන් ටික ජරාවට පත් වෙනවනේ. ඒ ජරාවට පත් වීම සැපට ආйти දෙයක්ද දුකට ආйти දෙයක්ද? දුකට ආйти දෙයක්. ඊට පස්සේ මරණයට පත් වෙනවා. මරණයට පත් වීම සැපට ආйти දෙයක්ද දුකට ආйти දෙයක්ද? ශෝක කරනවා, වැළපෙනවා, කායික දුක් තියෙනවා, මානසික දුක් තියෙනවා, සුසුම් හෙලනවා. මේ ඔක්කොම දුක්වලට හේතුව මොකක්ද? මොකද උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරියේ ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙච්ච කෙනෙක්, මලමිනියක් දැකලා නේද? ඒවට විසඳුම් හොයාගෙන උන්වහන්සේ ගිහින් උන්වහන්සේ හොඳට සමාධිමත් හිතින් විමස විමස බලනකොට උන්වහන්සේට තේරුම් ගියා. ඉපදීම ඇති කල්හි, ඉපදීම තියෙනකොට ජරා මරණ තියෙනවා. එතකොට උන්වහන්සේ විමස ඉපදීම කියන්නේ මොකක්ද කියලා උන්වහන්සේ දැක්කා. මේ සත්වයන්ගේ සත්ත්වනිකායන් තුළ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති උපදිනවා, විශේෂයෙන් උපදිනවා. ඔක්කන්ති මව කුසියාදී බැස ගන්නවා, අබිනිබ්බන්ති ඔය බිත්තර ආදී දේවල් කඩාගෙන එළියට එනවා, ඊළඟට බිත්තර ඇතුළේ උපදින උපත්. කන්දානම් පාතු බාවෝ පංච උපාදානස්කන්ධයක පහළ වීම, ආයතනානම් පටිලාභ මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයක් ලැබෙනවා. මේ විදිහට උපදිනවා. උපදින ආකාර හතරක් දැක්ක උන්වහන්සේ. බිත්තර ඇතුලෙන් උපදිනවා, මව් කුසින් උපදිනවා, තෙත් පරිසරේ උපදිනවා, ඕපපාතිකව මේ කොයි තැන කොයි ආකාරයෙන් කොහොම ඉපදුනත් තියෙන්නේ දුකමයි. ඔන්න උන්වහන්සේ පැටලිල්ල ලියා ගන්න පටන් ගත්තා. අපි දුක් විඳිනකොට අපිට හිතෙනවා ඉපදීම නිසායි දුක කියලා. දැන් හිතන්න ඔබ අද යම් දුකක් විඳ කියලා, කායික හෝ මානසික.
රෝගී වෙච්චි මොහොතක හිතන දිප්පදිච්චි නිසා මේ දුක ඇති වුණේ කියලා. නේනේ හොඳටම ප්‍රකට දෙයක්. නමුත් අපි ඒදී අමතක කරලා වෙන වෙන දේවල් පස්සෙන්ව මේ දුකට හේතුව මේකයි කියලා. උන්වහන්සේ ගුරු උපදේශ නැතුව නුවණින් නිමසන්න පටන් ගත්තා. කුමක් ඇති කල්හිද උපදින්නේ? දැන් අපි බුදුරජාණන්සේගේ ධර්මය අහලා නැහැ. එහෙම හිතන්නකො. කුමක් ඇති කල්හිද උපදින්නේ කියලා අපිට තේරෙනවද? නැහැ. උන්වහන්සේට කියලා දෙන්න කෙනෙකුත් හිටියේ නැහැ. උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. ඇයි උපදින්නේ? උපදින්න හේතුව චතුප්පපාත ඥානෙ ඇති වෙනකොට උන්වහන්සේ දැක්කා. මොකන්ද? කයෙන් වචනේ මනසින් කරන දේ මොකද්ද? කර්මය. කර්ම සකස් වෙන නිසායි උපදින්නේ කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. හැබැයි උපදින තැන් උන්වහන්සේ උපදීම් පිණිස කර්ම සකස් වෙන ආකාර තුනක් උන්වහන්සේ දැක්කා. බෝසතන් වහන්සේ කාමලෝකී ඉපදීම් පිණිස කර්ම සකස් වෙනවා. ඒකට කියනවා කාම භවය කියලා. රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඊට කියන්නේ රූප භවය කියලා. අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඊට කියන්නේ අරූප භවය කියලා. එතකොට කාමලෝකී විපාක පිණිස කර්ම සකස් වෙන්නේ කොහොමද? පංච කාම ගුණ පහක් තියෙනවා. ඇසට පෙනෙන රූප තියෙනවා, ලස්සන, සිත ඇදිලා යන, කෙලෙස් ඇති වෙන කෙලෙස් කියන්නේ. ඒ රූපේ දගෙන රාගය තියෙනවා. කැමැත්ත, ආසාවක් උපදිනවා. ඒ විදිහ ඇහින් දකින රූප තියෙනවා. ඒ වගේම කනෙන් අහන ශබ්ද තියෙනවා. නාසයට ගඳ සුවඳ ආග්‍රහණය වෙනවා. දිවට රස දැනෙනවා. කායට පහස ලැබෙනවා. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පහට කියන්නේ පංච කාම ගුණ කියලා. අපේ හිතේ ඒ කාම ගුණයන්ට කැමැත්තක් ඇති වෙනවා. ඊට කියන්නේ කාමය කියලා. බුදුරජාණන් දේශනා කළ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාගේ කාමය කියලා කියන්නේ සංකල්පීමේ අදහසක් කියලා කියනවා. හිතෙන් ඇතිවෙන අදහසක් එක්ක ඇතිවෙන සංකල්පයක්. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම අරමුණු ඇස, කන, නාසය, දිව, කය ඔස්සේ ලබනකොට අපේ හිතේ ඇතිවෙන සංකල්ප. ඒකට කියනවා කාමය කියලා. ආන්ගේ කාමය විඳින යම් මොහොතක් තියෙනවද? හිතේ කාමයත් එක්ක ඇතිවෙන චේතනාවක් තියෙනවද? ඒ වෙලාවට රැස් වෙනවා අපිට කාම ලෝකයේ විපාක පිණිස කර්මයක්. කාම ලෝක කීයක් තියෙනවද පින්වත්නි? නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ, මනුස්ස ලෝකේ, චාතුම් මහරාජික, තාවතින්ස, යාමය, තුසිතය, නිම්මාන්වති, පරිනිම්මිත වසවත්ති. ඔය ලෝක ඔක්කොම කාම ලෝකයන්. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයන් එක්ක එකතු වෙලා පව් කරනවා. එතකොට නිරේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ ඉපදීම් පිණිස කර්ම සකස් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයේ අරමුණු හිතේ ඇතිව පින් කරනවා. දැන් ධර්මය අහනවා අපි. එතකොට අපි මේ සමාධියකට සමවැදිලා අහනවා නෙමෙයිනේ. ඒක කාමයන්ගෙන් වෙන් වෙලා නැත්තම් පිනක් කරනකොට මනුස්ස ලෝකේ, අර දිව්‍ය ලෝකවල ඉපදීම පිණිස කර්මය සකස් වෙනවා. ඒත් අයිති කාම භවයටම තමයි. දැන් අපි මේ ජීවිතේ ඉපදුනේ කාම ලෝකෙද, රූප ලෝකෙද, අරූප ලෝකෙද? කාම ලෝකෙ. හැබැයි පින බලවත් වෙන. ඒ නිසා
මනුස්සයන් අතර. මීටත් වැඩිය පිනක් තිබුණන දෙවියන් අතර. එතකොට ඒ කාම භවය කියලා කියන කාමලෝක විපාක පිණිස කර්ම සකස්වීම. දැන් අපි ඒ කාමලෝක විපාක පිණිස රැස්වෙච්චි කර්මයක් විදව විදව ගෙවෙනකොට අලුතින් රැස්වෙනවා. ඊළඟට රූපලෝක විපාක පිණිස කර්ම සකස්වෙනවා. ඒ කොහොමද? කෙනෙක් කාමයන්ගේ ආදීනව සිහිපත් කරනවා. අකුසලයන්ගෙන් වෙන් වෙනවා. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙලා පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. දෙවෙනි ධ්‍යානෙ උපදවනවා. තුන්වෙනි ධ්‍යානෙ ඇති කරගන්නවා. හතරවෙනි ධ්‍යානෙ ඇති කරගන්නවා. ඔන්න ඔය ධ්‍යාන හතරට කියන රූප ධ්‍යාන කියලා. යම් මොහොතක ඒ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙලා ධ්‍යාන වඩනවද? ආන් ඒ වෙලාවට රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒකට කියන්නේ රූප භවය කියලා. ඊළඟට ඔය රූප ධානත් ඉක්මවා ගිහිල්ලා රූප ධානවල හතරවෙනි ධානයට සමවැදුනා පින්වත්නි, මේ ආස්වාස පස්වාස නිරුද්ධ වෙලා යනවා. එතකොට සම්පූර්ණ කය ගැන අවධානි නැහැ යාගේ. එතකොට එයාට රූපය ප්‍රකට වෙන්නේ නැහැ. හිතට අරමුණ වෙනවා අරූපය. අරූපය කියන්නේ මේ අවකාශය. දැන් මේ අවකාශයට රූපයක් නැහැ. මේ අවකාශය අනන්තයි, අවකාශය අනන්තයි කියලා හිත දියුණු කරන්න පුළුවන්. එතකොට හිත ඒ ධ්‍යානයට සමවදිනවා. ආකාසානංචායතනේ පළවෙනි අරූප සමාධිය. එයත් ඉක්මවා ගිහිල්ලා මේ විඥානයත් අරූපී. විඥානය අනන්තයි, විඥානය අනන්තයි කියලා විඥානං ඡායතනේ වඩනවා. ඒ දෙවැනි අරූප සමාධිය. ඊළඟට කිසිවක් නැහැ, කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතනේ වඩනවා. තුන්වැනි අරූප සමාධිය. මේ මිනිස්යන්ට කරන්න පුළුවන් දේවල්. ඊළඟට එයා සංඥාව ඇත්තෙත් නැතුව නැත්තෙත් නැතුව ඉන්න හුරු වෙනවා. ඒකට කියනවා නේව සංඥා නා සංඥා. ඔය ඔක්කොම කරන්නේ චේතනාවක් එක්ක. චේතනාව කර්මය කියලා තියෙනවනේ. එතකොට කර්මයක් සකස් වෙනවා අරූප ලෝකයේ විපාක පිණිස. ඒකට කියනවා අරූප භවය. අපගේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම පිණිස නුවණින් නිමසනකොට ඔය කාම භවය, රූප භවය, අරූප භවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන නිසායි උපදින්නේ. ඉපදෙන නිසායි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ සියල්ලම හටගන්නේ කියලා උන්වහන්සේට අවබෝධය ඇති වුණා. එතනින් එහා උන්වහන්සේ විමසලා නැහැ. එතනින් එහාට කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් මේ තත්ත්වයට උන්වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ නැවත නුවණින් විමසන්න පටන් ගත්තා. කුමක් ඇති කල්හිද භවය ඇතිවන්නේ? කුමක් හට ගැනීමෙන්ද භවය හටගන්නේ කියලා. එහෙම විමසනකොට උන්වහන්සේට අවබෝධ වුණා බැඳියම් හතරක් තියෙනවා. කාමයන්ට බැඳිලා යනවා. ඒකට කියනවා කාම උපාදාන. දෘෂ්ටි වලට බැඳිලා යනවා. දිෂ්ටි වලට. දිෂ්ටි වෙනවා කියන්නේ මායම් වලට නෙමෙයි. අර මායම් වෙනවා කියලා කියන්නේ ඒව නෙමෙයි. එක එක මිත්‍යා දෘෂ්ටි තියෙනවානේ. ආමේ දෘෂ්ටි අහන්න ලැබුණාම ආ මේකත් හරි කියලා ඒවට බැඳිලා යනවා. දිට්ටි උපාදාන. ඊළඟට සීලම්පත උපාදාන. මම මේ දේ කළොත් මේකෙන් සැප ලැබේවි, මේකෙන් දුකින් නිදහස් වෙන්න ලැබේවි කියලා නොයෙක් සීල වෘතවලට බැඳිලා යනවා.
සීලබ්බතු උපාදාන. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ දකින්නේ නැති නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට නැත්නම් මේ ජීවිතේට මම මගේ මගේ ආත්මය කියලා බැඳලා යනවා. ඒ බැඳීමට කියනවා අත්වාද උපාදාන. අපිට තියෙනවද නැතිද? තියෙනවනේ. කාම උපාදාන. අර මංකේ කාම ගුණ, කාම ගුණ අපිත් එක්ක එකතු වෙනකොට සංකල්පීපේ අදහසක් ඇති වෙලා අපි බැඳිලා ගිහිල්ලා අපි ඒ බලපු රූපෙම නැවත නැවත බලන්න ආසයි. ඇයි? බැඳිලා ගිහිල්ලා අහපු ශබ්දෙම නැවත නැවත අහන්න ආසයි. බැඳිලා ගිහිල්ලා උපාදාන එක ජීවිතේ අභ්‍යන්තරේ බැඳිලා ගිහිල්ලා කාමයන්ට අලුතින් බැඳෙන්න දෙයක් නෑ පින්වත්නි. අපිට සසර එන කෙනා මේ කාමයන්ට බැඳිලා ආපු ජීවිතයක් තියෙන. කාම උපාදාන. දිට්ඨි උපාදාන කියන්නේ ඔය නැකත් කේන්දර සුබ නිමිති හුණංගි පලාපල එව තියෙන කපුටා හැඳීම මොනවාද? දෘෂ්ටි. ඒක ඇත්ත නෙමෙයි, යථාර්ථය නෙමෙයි. එව දෘෂ්ටි ඇති වෙච්චි. ඒවට බැඳිලා ගිහින්න. දැන් අපි සිහිපත් කළොත් ගිය මාසෙ අප්‍රේල් 13-14 ගත්තොත් සම්පූර්ණ මොකද්ද? දෘෂ්ටිනේ. මේ වර්ණය අඳින්න, මේ වෙලාවට කන්න, මේ වෙලාවට උයන්න, මේ වෙලාවට ලිපවුලන්න, මේ වෙලාවට ගනුදෙනු කරන්න. දෘෂ්ටි. බැඳිලා ගිහිල්ලා ඔබට පුළුවන් වුණාද නිදහස් වෙන්න? බැරි වුණේ උපාදානි. බැඳලා ගිහිල්ලා කලේ නැත්තම් බයක් හරි ඇති වෙනවා. හරියයිද දන්නේ කියලා. මේවත් ඉතින් කෙරෙන්න ඕනේනේ කියලා තියනවනේ. දෘෂ්ටි උපාදාන. දිට්ඨි වල බැඳලා ගිහිල්ලා ඇත්ත දකින්න නැති නිසා. ඊළඟට සීලබ්බත උපාදාන. මෙන්න මේ දේ කළොත් මේ දේ ලැබෙනවා කියලා කියනවා. එතකොට නොයෙක් සීල වරත නොයෙක් පුරුදු වලට යොමු වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ අද වගේ කාමයේ හොයපු යුගයක් නෙමෙයි. ඒ කාලේ හෙව්වේ විමුක්තිය. විමුක්තිය හොයන ලෝකේ වේගයෙන් ගියේ මේ සීලබ්බත උපාදාන වලට. මේ සිල් පුරුදු කළොත් මේක ලැබෙනවා කියලා. සමහර අය හිටියා හරකෙක් විදිහට ඉඳපන්, බල්ලෙක් විදිහට ඉඳපන් කියලා කියනවා. ඇඳුම් ඔක්කොම ගලවලා දානවා. කකුල් දෙස යස අගේට ඇවිදින්න පුළුවන්. දන ගන්න පටන් ගන්නවා. වැලමිටි දෙකෙන් ඇවිදිනවා. බිමට දාපු දෙයක් කන්නේ. සීල වරත. අර පුන්නසේනී කියලා දෙන්නේ හිටියන්නේ. ඒ වගේ ඔබටත් නොයෙක් සීලවත ඇති වෙන්න පුළුවන්. ඒකේ නිදහස් වෙලා නෙමෙයි අපි මේ ඉන්නේ. සීලවත. ඒකට බැඳලා යනවා සීලබ්බත උපාදාන. සෝතාපන්න නොවෙනකන් සීලබ්බත පරාමාසයේ ඇති වෙන්න පුළුවන් කෙනෙක් තුල. සෝතාපන්නෙකුට තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෙ නැතු වෙන්නේ. ඊළඟට අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියන්නේ පින්වත්නි, දැන් අපේ ජීවිතය ගත්තොත් තම තමන් හිතන්න විමසන්න බලන්නකෝ. අපිට තියෙන රූපය කියලා කොටසක් නේ. අපි කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලන්නේ, මේ ඇඳුම් අඳන්නේ, කන්නේ බොන්නේ රූපේට නේ. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් හටගත්ත රූප. ඊළඟට වේදනා. දැන් සැප දුක් උපේක්ෂා කියලා වේදනා අපිට ඇති වෙනවා නේ. තවත් කොටසක් රූප වේදනා. ඊළඟට මේ රූප ශබ්ද ගඳ සුවඳ රස පහස අරමුණ හඳුනා ගන්නවා. සංඥාව තවත් කොටසක්. සංකාර චේතනාවක් ඇති. රූපයක් දකිනකොට චේතනාවක් ඇති වෙනවා. ශබ්දයක් ඇහෙනකොට චේතනාවක් ඇති වෙනවා. මේ විදිහට චේතනාව තවත් කොටසක් ජීවිතේ. ඊළඟට විඥානය. විඥානය කියන්නේ
මේ බාහිර ආයතන රූප ශබ්ද ගඳ සුවඳ රස පහස අරමුණු කියන ඒවා බාහිර. දැන් අපි ඇස් පියාගත් අපිට ඇස් පේන්නේ රූප පේන්නේ නැහැ. ඇයි? බාහිර රූපය ඇහැට එකතු වෙලා නැහැ. මේ බාහිර ආයතනයි ආධ්‍යාත්ම ආයතනයි එකතු වෙන්නේ විඥානෙ. එකට කියන ඇසේ විඥානෙ, කනේ විඥානෙ, ඇහෙන් රූප දැනගන්නවට කියන ඇසේ විඥානෙ. කනෙන් ශබ්ද දැනගැනීමට කියනවා සෝත විඥානෙ. මේ විදිහට. මේ විඥානෙ කියන්නේ අපේ ජීවිතේ තවත් කොටසක්. දැන් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද? අනිත්‍ය දේවල්. හේතුඵල ධමයෙන් හටගත් දේවල්ද හේතුඵල ධමයෙන් හට නොගත් දේවල්ද? අනිත්‍ය වූ, සංකත වූ, වෙනස් වෙලා යන මේ රූපයට අපි බැඳිලා ඉන්නවා. කොහොමද? මම, මගේ, මගේ ආත්මේ, මගේ ආත්මික මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. විඳීමට, ස්පර්ශයෙන් ඇති වෙන විඳීමට බැඳෙන මම, මගේ, මගේ ආත්මය කියලා. නාසය, ඊට පස්සේ සංඥාවට හඳුනා ගැනීමට බැඳලා ඉන්න මම, මගේ, මගේ ආත්මය කියලා. චේතනාවක් ඇති වෙනකොට අපිට හිතෙන ස්පර්ශයෙන් හටගත් දෙයක් හැටියටද මම මගේ කියලාද? මම මගේ කියලා. එනකොට විඥානය ඇති ඇහි රූපයක් දක්වනකොට හිතෙන්නේ අපිට ඇසයි රූපයයි විඥානය එකතු වුණා කියලාද? මම දැක්කා කියලා. මම දැක්කා, මම ඇහුවා, මම මගේ කියලා බැඳලා යනවා. ඒ විදිහට බැඳී යාමට කියනවා අත්වාද උපාදානයි. පැහැදිලිද ඔය පින්නතට? ඔන්න ඔය සතර ආකාරයේ උපාදාන අපි තුළ තියෙන නිසයි කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. දැන් කාමයන්ට බැඳලා ගියපු ගමන් කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඊළඟට දැන් අපි හිතමු කාමයන්ගේ දෘෂ්ටි වලට බැඳලා යනකොට කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. සීලබ්බත පරාමාස වලට බැඳලා යනකොටත් කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ධ්‍යාන උපදව ගන්නවා කෙනෙක්, ඒ ධ්‍යානයට බැඳෙනවා මම, මගේ, මගේ ආත්මය කියලා. එතකොට රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. අරූප ධ්‍යාන වඩනවා, අරූප ධ්‍යානයටත් එයා බැඳලා යනවා මම, මගේ, මගේ ආත්මය කියලා. එතකොට අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. උන්වහන්සේ මේ උපාදාන නිසා භවය හටගන්නා බව ඔන්න පුබ්බේ අනනුස්සුතේස ධම්මේස කවදාවත් කලින් අහලා නැහැ. උන්වහන්සේ නුවණින් විමසනකොට අවබෝධ වුණා. අහු පඤ්ඤාය අභිසමයෝ. ඔන්න අභිසමය. අහු මේ විදිහට යෝනිසෝ මනසිකාරය දෙනකොට ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. එතනින් එහා ටික උන්වහන්සේට අවබෝධ වෙලා නැහැ. උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. බැඳී යන්නේ ඇයි? උන්වහන්සේ දැක්කා බැඳී යන්නේ හේතුවක් නිසා. මොකන්ද? තණ්හාව. ඇහෙන් රූප දකිනකොට තණ්හාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනකොට තණ්හාව ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට තණ්හාව ඇති වෙනවා. දිවට රස දැනෙනකොට තණ්හාව ඇති වෙනවා. කයට පහස ලැබෙනකොට තණ්හාව ඇති වෙනවා. මනසින් අරමුණු හිතනකොට තණ්හාව ඇති වෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් අපිට ගලප ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අවබෝධ කරගන්න. නමුත් අපි අවබෝධ නොකලට සිද්ධ වෙන්නේ මේ සිද්ධිය. උන්වහන්සේ දැක්ක මේ තණ්හාව නිසායි බැඳිලා යන්නේ. තණ්හාව නිසායි බැඳිලා යන්නේ. එතකොට ඒ තණ්හාව ඇති වෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා.
කාම තණ්හා කියුවේ අර අපි කියපු පංචකාමයන්ට සිත බැඳිලා ගියාම ගියපුවාම ඇති වෙන තණ්හාවට කාම තණ්හාව. ඒ කාමයේම නැවත නැවත ලබා ලබා යන්න කැමැත්තට කියනවා භව තණ්හාව. ඒ කාමයට එපා වෙලා කාමයේ තියෙන දුක්ඛිත බව තේරුම් අරගෙන නැත්තම් ඒ වගේ ආදීනව නිසා එපා වෙනවා. අනේ මේ ජීවිතේ නම් එපා, අයනම් මට සසරක් ඕනේ නැතෝ කියලා අදහසක් ඇතින භවයත් එපා වෙනවා. එතකොට කැමැත්තක් ඇති වෙනවා විභවයට, නොපැවති ඉන්න. ආන්ගේ විභව තණ්හාව ඇති වුණාම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන අයට ඇති වෙන තණ්හාව විභව තණ්හාව. එතකොට යාලා කාමිය වෙම් වෙලා, අකුසලයන්ගෙන් වෙම් වෙලා රූප ධාන වඩනවා. රූප ධාන වඩනකොට ඒ රූපී ස්වභාවය යාට ප්‍රකට වෙනවා. ඒකත් ඕන්නේ යාට. අරූප ධාන වඩනවා. සංඥා වැත්තේත් නැතුව නැත්තේත් නැතුව ඉන්න හුරු වෙනවා. අරූප භවයේ ඇති වෙනවා. ඒකත් එපා වෙනවා යාට. ඒකත් ඉක්මවා ගියපුවාම හිත පුරුදු කරගන්න පුළුවන් සංඥා වේදනා නැතුව ඉන්න. උපමාවකින් කිව්වොත් අපිට නිින්ද ගියා වගේ. නිින්ද ගියපම අපිට සංඥා වේදනා මුකුත් නැහැ. අපි දන්නවද අපි මෙලොවද ඉන්නේ, පරලොවද ඉන්නේ? මුකුත් අපි දන්නේ නැහෙනේ. නමුත් අපි ඒ නිින්දට කැමති නැද්ද? කැමති ඉන්නේ. අර විදියට විභව තණ්හාව ඇති වුණාම සංඥා වේදනා නැතුව ඉන්න අහුරු වෙනවා. එතකොට යා අසඤ්ඤ සමාධි වඩනවා. එයා ඒ අසඤ්ඤ සමාධි වඩලා අසඤ්ඤ ලෝකවල උපදිනවා. එතකොට මේ සාය ආකාරයක තණ්හාව, ඒ කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන මේවට කියනවා කාම තණ්හාව කියලා. මනසෙන් ඇතිවන අරමුණුත් එක්ක තමයි භව තණ්හා, විභව තණ්හා ඇති වෙන්නේ. එතකොට කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන ඒ තණ්හාව ක්‍රියාත්මක වෙනකොට අපි කාමයට බැඳිලා යනවා. කාම උපාදාන, දෘෂ්ටි වලට බැඳිලා යනවා. දෘෂ්ටි උපාදාන. දැන් භව තණ්හාව නිසා තමයි දෘෂ්ටි උපාදාන ඇති වෙන්නේ. ඊළඟට සීලබ්බත උපාදාන තියෙනවා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා. දැන් අර සේනිය, ඊට පස්සේ පුන්න සේනිය දෙන්න හරක් වගේ බල්ලෙක් වගේ හිටියේ විභව තණ්හාව නිසානේ දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය දෘෂ්ටි අත්හරින්නට හිටියොත් කර්මය සකස් වෙන්නේ කොහේ උපදින්නද? නිරේ, මේ නිරේ කියන මිත්‍යා දෘෂ්ටික වෙන නිසා. නැත්තං ඒ සතෙක් වෙලා උපදිනවා කියලා තිරිසන් ලෝකේ. ඒ නිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනෙන්ම කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වෙන්නේ කාමයන්ට බැඳී යාමේ, දෘෂ්ටි වලට බැඳී යාමේ, සීල වෘත වලට බැඳී යාමේ, මම මගේ මගේ ආත්ම කියලා බැඳී යාම. මේ තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා කියලා අවබෝධ කරගත්ත, ප්‍රඥාවෙන් අවබෝධ කරගත් උන්වහන්සේ ආපහු නුවණින් නිවසන්න පටන් ගත්තා. කුමක් ඇතිකල්හිද තණ්හාව ඇතිවන්නේ කියලා. එහෙම නුවණින් නිවසනකොට උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. වේදනාව නිසායි තණ්හාව ඇතිවන්නේ. දැන් වින්දනයක් නැත්නම් එතන තණ්හාව ඇති වෙයිද? වේදනාව ඇති වෙනවා. ඇසේ ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. කනේ ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. නාසයේ ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. දිවේ ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. කාය ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. මනසේ ස්පර්ශේ වේදනාව ඇති වෙනවා. එතකොට මේ සයාකාර වේදනාවත් එක්ක ආසාව ඇති වෙනවා.
ආසා කරන දෙයට බැඳිලා යනවා සතර ආකාරයකින්. එතකොට විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වෙනකොට උපදිනවා. උපදින නිසා ජරා මරණ ශෝක පරිදෙය දුක් දුම්නස් මේ සියල්ලම හට ගන්නවා. උන්වහන්සේ නැවත විමසලා බැලුවා. වේදනාව ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? උන්වහන්සේ අවබෝධ කරගත ප්‍රඥාවෙන් පස්ස පච්චයා වේදනා ස්පර්ශය නිසායි විඳීම ඇතිවන්නේ. යම් කෙනෙකුට යම් තැනක යම් ආකාරයක විඳීමක් ඇතිවෙනවද, ඒ සියලු ආකාර විඳීම් ඇතිවන්නේ ස්පර්ශ නිසා. එතකොට ස්පර්ශ කියන්නේ තින්නා සංගති පස්සෝ, කරුණු තුනක් එකතු වීම. මොනවාද? ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒ නිසා විඳීමක් ඇති වෙනවා. දැන් මේ ඉස්සරහ මල් තියෙනවා. මල් ඇහැට පේනවනේ. ඇසත් තියෙනවා, රූපයක් තියෙනවා. අපේ අවධානය වුණම දැන් ඔබ ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන ඉත මල් පෙවුනද? ඇයි? ඇසේ විඥානය හටගත්තේ නැහැ. ඇසේ ස්පර්ශය ඇති වුණේ නැහැ. නමුත් මල් ටික කියපු ගම කවුරුත් බැලුවේ මල් දිහා. එතකොට මල් ඇසයි රූපයයි විඥානයයි එකතු වුණා. ඒ කරුණ තුන එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. ඒකට කියනවා චක්කු සම්පස්සජ. ඇසේ ස්පර්ශය, කණයි ශබ්දයයි විඥානයයි. ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඔබ අවධානය යොමු කරන අහගෙන ඉන්නවා. එතකොට කනේ විඥානය ඇති වෙනවා. ඔබ හිතන චුට්ටක් හරි ඔබට ගෙදර මතක් වෙනවා කියලා. කනක් තියෙනවා, ශබ්දයක් තියෙනවා, කියන දේ ඇහෙනවද? ඇයි? කනේ විඥානය හටගත්තේ නැහැ. හැබැයි හොඳට අවධානයෙන් ඉන්නකොට, හැම වෙලාවෙම කනගේ ශබ්දේ කෙරෙහි අවධානයම කරනකොට ශබ්දය ඇහෙනවා. එතකොට කනේ ස්පර්ශය, කනේ ස්පර්ශ විඳීම ඇති වෙන්නේ. නාසයයි ගඳ සුවඳ විඥානය එකතු වෙනවා. නාසයේ ස්පර්ශය විඳීම ඇති වෙනවා. කය දිවයි රසයයි විඥානය එකතු වෙනවා. දිවේ ස්පර්ශය, කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. කයේ ස්පර්ශය, මනසයි අරමුණේ විඥානය එකතු වෙනවා. මනසේ ස්පර්ශය, මේ ස්පර්ශ ඇති වුණ නැත්නම් පින්නත විඳීමක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ මල් ටික මෙතන තිබුණ නැත්නම් එහෙම විඳීමක් ඇති වෙයිද? නැහැ. ඒතර වේදනාව නිසා මොකක්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදාන බැඳිලා යනවා. බැඳී යන නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. මේ විදිහට උන්වහන්සේ නුවණින් නිමසුවා. උන්වහන්සේ නැවත නුවණින් නිමසනවා. ස්පර්ශය ඇතිවන්නේ කුමක් නිසාද? කුමක් මුල් කරගෙනද? කුමක් හටගත්තොත්ද ස්පර්ශය ඇතිවෙන්නේ? උන්වහන්සේ නුවණින් නිමසනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. කොහොමද? ඇසක් තියෙන නිසායි ඇසයි රූපයයි විඥානයයි එකතු වෙන්නේ. කනක් තියෙන නිසායි කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්නේ. නාසයක් තියෙන නිසායි නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්නේ. දිවක් තියෙන නිසායි දිවයි රසයයි විඥානයයි එකතු වෙන්නේ. කයක් තියෙන නිසායි කයයි විඥානයයි, කයයි පහසයි විඥානයයි එකතු වෙන්නේ. මනසක් තියෙන නිසායි මනසයි අරමුණයි විඥානයයි එකතු වෙන්නේ. මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය නිසායි ස්පර්ශ ඇති වෙන්නේ කියලා උන්වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. උන්වහන්සේ ආපහු නුවණින් නිමසන්න පටන් ගත්තා. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයක් තියෙන්නේ කුමක් නිසාද? කුමක් හට ගැනීමෙන්ද? විමසනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසායි ආයතන හයක් තියෙන්නේ. නාසේ අවබෝධ කරගත්තා. නාම ධර්ම පහක් තියෙනවා. රූප ධර්ම හතරක් තියෙනවා. රූප කියන්නේ
පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා නාම කියන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර. පින්වත්නි අපි ඇහැ පියාගත්තොත් එතන නාම රූප තියෙනවද? නැහැ. ඇහැ අරිනවා අපි. එතකොට නාම රූප හට ගන්න. දෙවට දැන් මේ ඇහැ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තියෙනවනේ. ඊළඟට ඇහැ ඇරපු ගමන් අපිට විදීමක් හඳුනා ගැනීමක් චේතනාවක් ස්පර්ශයක් මානසිකාරයක් යොමු වෙනවා. ඒත් ඇහැ කියලා කතා කරන දෙන අපි ඇහැ කියලා ගත්තම අපිට බෝලයක් තියෙනවනේ. ඒක ඇතුලේ කළු පාට ගුරු පාට එකක් තියෙනවා. ඒක ඇතුලේ තව කළු පාට එකක් තියෙනවා. මේ ඇහැනේ මේ ඇහැ අපි වෙන් කර කර බැලුවොත් අපිට මොනවද මුණ ගැහෙන්නේ? පොළොවට පස්සෙල යන ටික, ජලයේ දිය වෙන ටික, ඊට පස්සේ සුළඟේ හමාගෙන යන ටික, රසනි ගතිය, රූප. ඊළඟට ඇහි විඳීමක් ඇති වෙනවා, හඳුන ගැනීමක් ඇති වෙනවා, චේතනාවක් ඇති වෙනවා. ඇසයි රූපය විඥානය කියන කරුණු තුන ඇහි එකතු වෙනවා. ඊළඟට මනස ඇහැගෙන අවධානී යුක්ත වෙනවා. එතකොට ඔය ටිකනේ තියෙන්නේ. දැන් බලන්න විද්‍යාඥයෝ නැත්නම් වෛද්‍ය විද්‍යාවේ මේ ඇහැ අරගෙන කෑලි කෑලි වලට කප 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 මේවා මේවා මේ මේක තියෙන්නේ නේ, වෙන් කර 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 බැලුවා. අවබෝධ වුණාද? නෑ නේ. එහෙනම් විද්‍යාවෙන් හරි ගියාද ඒක? නෑ නේ. එහෙනම් හැබෑ විද්‍යාව මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මේ කියපු විද්‍යාව නේද? ආන් ඒ නිසා පින්වත්නි මේ ආයතන හය කියලා කියන නාම රූපයෙන් හටගත්ත දෙයක්. නාම රූපයෙන් හටගත්තේ මේ ආයතන හය. එතකොට මේ නාම රූප හටගන්න හේතු මොකක්ද කියලා උන්වහන්සේ නුවණින් නිමසුවා. නුවණින් නිමසනකොට උන්වහන්සේට ප්‍රඥාවෙන් අවබෝධ වුණා මේ නාම රූප හටගන්නේ විඥානය නිසා. දැන් ඇහි විඥානේ හටගත්තේ නැත්තම් නාම රූප ඇති වෙනවද? දැන් ඇහි තියෙනවා, ඇහි පියාගෙන අපි ඉන්නවා. ඇසේ විඥානේ හටගන්නේ නැ, රූප පේන්නේ නැහැ ඒ නිසා. ආයතන හය නැහැ. අපි ඇහි අරගෙන ඉන්න රූපයක් නැහැ ඉස්සරහා. එතකොට ඒත් ඇසේ විඥානේ හටගන්නේ නැහැ. ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒකේ අවධානය යොමු වෙලා නැහැ. එතකොට ඇසේ විඥානේ හටගන්නවද? නැහැ. අපි ලොකු කල්පනාවක ඉන්නවා, ඉස්සරහ යනවා. පේනවද අපිට? ආ ඔයා මෙතනින් ගියාද? අපි අහන්නේ නැද්ද එහෙම? ඇසක් තිබ්බ, රූපෙත් තිබ්බ, විඥානේ හටගත්තේ නැහැ. කියන්නේ විඥානේ හටගත්තේ නිසා ඇහි නාම රූප ඇති වුණේ නැහැ. උන්වහන්සේ දැක්කා මේ විඥානය නිසයි නාම රූප ඇති වෙන්නේ. උනාසේ ආපහු නුවණින් නිමසුවා. විඥානය තියෙන ඇසේ, කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ. නාසේ නුවණින් නිමසනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා විඥානේ තියෙන්නේ සංස්කාර නිසා. සංස්කාර කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාර කියනවා ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියනවා විතක්ක ਵਿਚාරවලට, සංඥා වේදනාවලට, චිත්ත සංකාර කියන්නේ. ඇයි මේවට සංකාර කියන්නේ? බැඳිලා පවතිනවා. ආස්වාස ප්‍රස්වාස කයත් එක්ක බැඳිලා පවතිනවා. විතක්ක ਵਿਚාර වචනිත් එක්ක බැඳිලා පවතිනවා. හඳුනා ගැනීම චේතන සිතත් එක්ක බැඳිලා පවතිනවා. එතන මේ විදිහේ දැන් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ගත්තොත් පින්වත්නි කායික ක්‍රියාවනේ එක කොටසක් තමයි කාය. ඊළඟ කොටස වචනය. ඊළඟට සිත. අපි කියන්නේ කායන වාචා චිත්තේන කියලා. කායෙන් වචනේ මනසෙන්. අපි ඉපදිච්ච දවස් ඉඳන් මැරෙනකම්ම තියෙන ඔය කායි වචී මනෝනේ. එතකොට මේ කාය සංස්කාර
ආස්වාස ප්‍රස්වාස කියන දේ නැති වුණොත් කය පවතීද? නෑනේ. ධානයකට සම්වේදල පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනාට කාය සංස්කාර නැති වුණොත් විඥානේ හටගන්නේ නෑ. ඒකනේ හුස්ම අල්ලලා මරන්න පුළුවන් නේ. මරව ගමන් විඥානේ නෑ, හටගන්නේ ආයි. ඊළඟට දැන් මම කතා කරනවා, ඔබ අහගෙන ඉන්නවා. ඔබේ හිතේ වචන කතා කරන්නේ නැද්ද? විතක්ක විචාර තියෙනවනේ. ඔය විතක්ක විචාර මුල් වෙලා නේද විඥානය පවතින්නේ. විතක්ක විචාර නැත්තම් නාම රූප ඇති වෙයිද? ඒ කියන්නේ විතක්ක විචාර නැත්තම් විඥානය ඇති වෙන්නේ නැහැ. විඥාන නැත්තම් නාම රූප නෑ. නාම රූප නැත්තම් ආයතන හය ඇති වෙන්නේ නෑ. ඊළඟට සංඥා වේදනා. දැන් ඔබ හඳුනා ගන්න දෙයට විඳින දෙයට අනු විඥානය හටගන්නේ නැද්ද? විඥානය හටගන්නේ. එතකොට කාය සංකාර නිසා ඇසේ කනේ නාසයේ දිවේ කය මනසේ විඥානය හටගන්නේ. වචී සංකාර නිසා ඇසේ කනේ නාසයේ දිවේ කය මනසේ විඥානය හටගන්නේ. චිත්ත සංකාර නිසා කය මේ ඇසේ කනේ නාසයේ දිවේ කය මනසේ විඥානය හටගන්නේ. ඒ හටගන්නේ විඥානය නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ආයතන හය ඇති වෙනවා. ආයතන හය නිසා ස්පර්ශ ඇති වෙනවා. ස්පර්ශ නිසා විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන නිසා භවය හැදෙනවා. භවය නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායස් මේ සියල්ලම හට ගන්නවා. ඉතින් උන්වහන්සේ විමසලා බැලුවා මේ විදිහට මේ සංකාර පවතින්නේ කුමක් නිසාද කියලා. අවිජ්ජා පච්චය සංකාර. අවිද්‍යාව නිසා සංස්කාර පවතින්නේ. අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං. මේ මහා දුක් ගොඩක් තියෙන දුක ගැන දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. දුක හටගන්න හැටි දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. දුක නැති වෙන හැටි දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. දුක නිරුද්ධ වෙන වැඩපිළිවෙල ගැන දන්නේත් නැහැ. මේ චතුරාර්ය සත්‍ය ගැන නොදන්නාකම නිසායි අවිද්‍යා සහගත කයක් පවතින්නේ. අවිද්‍යා සහගත වචන තියෙන්නේ. අවිද්‍යා සහගත මන සිතක් තියෙන්නේ. මේ විදිහට අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා, හටගන්න. සංස්කාර නිසා විඥානය තියෙනවා. විඥාන නිසා නාම රූප ඇති. නාම රූප නිසා සලායතන. මේ විදිහට දුක් රසම හට ගන්නවා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කළා. උන්වහන්සේ නුවණින් විමසලා දුක අවබෝධ කළා. දුකේ හට ගැනීම ප්‍රහාණය කළා. දුකේ නැතිවීම සාක්ෂාත් කළා. දුක නැති වෙන මාර්ගය ප්‍රගුණ කළා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව ප්‍රහාණය කළා. එතකොට උන්වහන්සේගේ අවිද්‍යාව මිතිර නැතුව නොයල්මේ නිරුද්ධ වීමෙන් අවිද්‍යා සහගත කයක් නැහැ, නිරුද්ධ වුණා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංස්කාර නිරුද්ධ වුණා. සංකාර නිරුද්ධ වෙනකොට විඥානෙ නිරුද්ධ වුණා. විඥානෙ නිරුද්ධ වුණාම නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. මේවත් පින්වත්නි දැන් නිරුද්ධ වුණා කිව්ව නැති වෙලා යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේට තියෙන කයමයි තියෙන්නේ. නමුත් ඒ තුල අර ආශ්‍රවත් එක්ක එකතු වෙලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රහාණය වෙලා ගියා. අවිද්‍යාව නිරුද්ධ වුණා. එතකොට සසර පැවැත්මක් පිණිස කයක් නැහැ. වචන නැහැ. සිතක් නැහැ. නිරුද්ධ වෙලා. ඊළඟට සසර පැවැත්මක් පිණිස විඥානය හටගන්නේ නැහැ. සසර පැවැත්මක් පිණිස මේ ඇහැ සකස් වෙලා නැහැ. කන නාසය දිව කය මන සකස් වෙලා නිරුද්ධයි. ඊළඟට ස්පර්ශ ඇති වෙනවා. ඒ තුල ඒ ස්පර්ශය තුල අවිද්‍යාව නැහැ. දකින්නේ හේතුඵල දහම.
ස්පර්ශස ඇතින විඳීමක්. සාමාන්‍ය අවිද්‍යාවෙන් යුක්ත කෙනාට ස්පර්ශ විඳීමක් ඇතිනකොට සැප විඳීමේදී රාගානුසය තියෙනවා. දුක් විඳීමේදී පටිඝානුසය තියෙනවා. මධ්‍යස්ථ විඳීමේදී අවිජ්ජානුසය තියෙනවා. එතකොට රහතන් වහන්සේට ස්පර්ශය සහ විඳීමක් ඇති වුණොත් මේ පාරිවීමංසන සූත්‍රයේ තියෙන පින්වත්නි හරි ලස්සන දහම් කාරණයක්. උන්වහන්සේ දේශනා කරන යතෝකෝ භික්ඛේ භික්ඛු අවිජ්ජා පහනා හෝති විජ්ජා උප්පන්න. අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව ඉපදුනහම අවිජ්ජා විරාගා විජ්ජුප්පාද. අවිද්‍යාව නැතිවීමෙන් විද්‍යාව ඉපදීමෙන් එයා ඒ තුල පිනක් රැස් කරන්නෙත් නෑ කියනවා. පවක් රැස් කරන්නෙත් නෑ කියනවා. අපුඤ්ඤාභිසංකාරං අභිසංකරෝති. ආනිඤ්ඤාභිසංකාරං අභිසංග ආනිඤ්ඤාභිසංස්කාර සකස් කරන්නෙත් නෑ කියනවා. අනභිසංකරන්තු. නැවත උපත පිණිස කර්මයක් සකස් වෙන්නේ නැති වෙනකොට අනභිසං චේතයන්තු. නැවත චේතනාව පහළ වෙන්නේ නැති වෙනකොට උපත පිණිස න කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසි දෙයකට යා බැඳෙන්නේ නැහැ කියනවා. අනුපාදයන්න පරිතස්සති. බැඳිලා නැත්තම් කම්පා වීමක් නැහැ. පරිතස්සනාවක් නැහැ. අපරිතස්සං කම්පාවටපත් වීමක් නැත්තම් පත්තච්ඡං යේව පරිනිබ්බායති. මේ ජීවිතයේදී මෙයා පිරිනිවීමටපත් වෙනවා කියනවා. කීනා ජාති. ඒ රහතන් වහන්සේගේ උපදින ස්වභාවයේ නැතුව ගියා. වසිතම් බ්‍රහ්මචර්යා. නිවන් මඟ සම්පූර්ණ කළ මේ ජීවත් වෙන කෙනෙක්. කතං කරණීය. නිවස පිස කළ යුතු දේ කළා. නාපරං ඉත්තත් ආයාති පජානාති. නිවන පිණිස ආය කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා. සෝ සුඛං වේදනං වේදීමාන. ඒ රහතන් වහන්සේ සැප විඳීමක් විඳිනවා. සා අනිච්ඡාති පජානාති. ආන්ගේ සැප විඳීම අනිත්‍යයි කියලා දකිනවා. අනපෙජ්ජා අනුජ්ජා සිතාසි පජාන. ඒ සැප විඳීම තමා තුළ බැසගන්නේ කියලා දැනගන්නවා. අනබි නන්දිතාති පජානාති. ඒ සැප විඳීම සතුටින් පිළිගන්නේ කියලා දන්නවා. එතන දුක්ඛම් වේදනම් වේදීමාන. රහතන දුක් විඳීමත් විඳිනවා. හැබැයි ඒ දුක් විඳීම අනිත්‍යයි කියලා දන්නවා. ඒක තමා තුළ බැසගන්නේ නැහැ කියලා දැනගන්නවා. සතුටින් පිළිගන්නේ නැහැ කියලා දැනගන්නවා. අදුක්කම සුඛ විඳීමක් ඒ රහතන් වහන්සේ විඳිනවා. එතකොටත් අනිත්‍යයි කියලා දන්නවා. තමා තුළ ඒ විඳීම බැසගන්නේ නැහැ කියලා දැනගන්නවා. හරියට නෙළුම් කොළයට වැටිච්ච දිය බිඳුවක් එකතු වෙලා නැහැ. ඇති වෙලා නැති වෙලා යනවා. අනබිනන්දිතාති. ඒ උපේක්ෂා විඳීම සතුටින් පිළිගන්නේ නැහැ. සෝ සුඛම් වේදනම් වේදීයති. එයා සැප විඳීමක් විඳිනකොට විසංයක්තෝ තම් වේදනම් වේදීයති. සැප විඳීමක් විඳින්න වේදනාවත් එක්ක එකතු වෙලා නෙමෙයි කියනවා. සෝ දුක්ඛම් වේදනම් වේදීයති. දුක් විඳීමක් විඳිනවා. ඒ දුක් විඳීම විඳින්නෙත් එකතු වෙලා නෙමෙයි. අදුක්කම සුඛ වේදනාවක් විඳිනවා. ඒ විඳින විසංයුක්තෝ වෙන් වෙලා තමයි ඒ විඳීම විඳින්නේ. ඒ රහතන් වහන්සේ කාය පරියත්තිකම් වේදනම් වේදීම. මේ කය පවතිනකන් විඳින්න තියෙන විඳීම් තියෙනවා. දැන් සාරිපුත් වෙනහසට බඩේ කැක්කමක් හැදුනනේ. මොග්ගල්ලාන වහන්සේ ගුටි කෑ වැට කුඩු වෙනකන් ඒ කය පවතිනකන් තියෙන විඳීම් තියෙනකොට කය පවතිනකන් තියෙන විඳීම් කියලා දැනගන්නවා. ජීවිත පරියන්ත. ජීවිතයේ පවතිනකම් පවතින වේදනාවක් විඳිනකොට ජීවිතයේ පවතිනකම් තියෙන විඳීමක් කියලා දැනගන්නවා. කය බිඳිලා ජීවිතේ නැති වුණාට පස්සේ ඒ සියලු වේදනා මේ ජීවිතේදිම නැති වෙලා යනවා. ශරීරය විතරක් ඉතුරු වෙන පිරිනවම් පයවා කියලා කියන්නේ සියලු වේදනා නැති වෙලා. කය විතරක් ඉතුරු වෙනවා කියලා දැනගන්නවා කියලා කියනවා. හරියට ඒක කලයක් හදලා ඒක ලිපේ දාලා පුච්චනවා. පුච්චලා රස්නේ පිටින් අරගෙන බිමින් තියනවා. ටික වෙලාවක් යනවා රස්නේ නැති වෙලා යනවා. කට්ට විතරක් ඉතුරු වෙනවා. ආන් ඒ වගේ කෙන රහතන් වහන්සේ සැප දුක් උපේක්ෂා විඳින්න විඳිනකොට එකතු වෙලා නැහැ කියනවා. වෙන් වෙලා විඳිනවා.
උන්වහන්සේ පිරිනුවම් පාපම කය විතරක් ඉතුරු වෙනවා අය විදීමක් නෑ කියන. ඒතර බුදුරජාණන් දේශනා කරන මේ විදියට රහතන් වහන්සේ පිනක් පවක් ආනිඤ්ඤාභි සංඛාරයක් රැස් කරන්නේ නැත්තම් එයාට විඥානයක් ආපව හැදෙයිද කියලා අනුපතප්ප නිසා. නෑ. විඥානේ නැත්තම් නාම රූප නැහැ. නාම රූප නැත්තම් ආයතන හය නැහැ. ආයතන හය නැත්තම් ස්පර්ශය නැහැ. ස්පර්ශය නැත්තම් විදීමක් නැහැ. විදීමක් නැත්තම් තණ්හාවක් නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භවය නැහැ. භවය නැත්තම් උපදින්නේ නැහැ. ඉපදීම නැත්තම් ජරා මරණ ශෝක පරිදින සබ්බසෝවා ඒ ඉපදීම සම්පූර්ණ මෙතුණාම ජරා මරණ ශෝක පරිදේ මේ සියල්ලම නැති වෙලා යනවා කියන බුදුරජාණන් දේශනා පින්වත් මහණෙනි ඒව මේ වේ තම් බික්කවේ මේ දේ මෙහෙමමයි වෙන්නේ කියලා කියනවා. නේසං අඤ්ඤතා වෙන විදිහකට වෙන්නේ නෑමයි කියලා කියනවා. සද්ධාත බික්කවේ පින්වත් මහණෙනි මේක මේ විදිහටමයි වෙන්නේ කියලා ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා කියනවා. අදිමුච්ඡත මේක ගැනම සිත පහදව ගන්න කියලා කියන මේ විදිහටමයි වෙන්නේ. නික්කංකායත්ත හෝත කියනවා මේ ගැන සැක කරන්න එපා කියනවා. මේ විදිහට මේක වෙන්නේ කියලා වෙනත් විදිහකට වෙයිද කියලා සැක කරන්න එපා කියනවා. නිබ්බ විචිකිච්ඡා විචිකිච්ඡාව නැති කරගන්න කියලා කියනවා. ඒසේ වන්තෝ දුක්ඛස්ස ඔය විදිහට වුණොත් ඔබට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියනවා. ඒ නිසා පින්වත්නි අපගේ බුදුරජාණන් සම්බුද්ධත්වයේ කියලා කියන්නේ මහා අසිරිමත් දෙයක්. උන්වහන්සේ මේ විදිහට මේ හේතුඵල ධම පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අප කෙරෙහි මහා අනුකම්පාවෙන් දේශනා කළා. ඒ නිසා අපිටත් අපේ ජීවිතය ගැන නුවණින් විමසමින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපේ ජීවිතය තුළින් දකිමින් අපි හැමදෙනාටමත් නුවණින් නිමස විමස මේ හේතුඵල ධම අවබෝධ කරගෙන ශ්‍රද්ධාවේ හිත පිහිටවාගෙන ශ්‍රද්ධාවේ හිත බැසගෙන මේ ගෞතම බුදු